ඔබ මේ වීඩියෝේ මුලින්ම දකිින් නැති මේකේ මාතෘකා විදිල දාළතයෙන්නේ ටැංකි දේශපාලනය සහ කුප්පි දේශපාලනය කියලා අලුත් මාතෘකාවක් මම ඔබට මීට දින කීපයකට කලින් පළවෙනි වීඩියෝවේ කතා කළ මේරටේ දේශපාලනය පිළිබඳ අලුත් විග්‍රහයක් ඔබට ලබා දුන්න. ඒ වගේම මේ, අව සංවිච්ච පාර්ලිමීන්තු කතාාවහත් එක්ක නැවතවරක් දේශපාලනය උණුසුම් වෙලා තියෙන. මේ දේශපාල උන්සුමත් එක්ක යන එන හැමතැනම නැවතත් මේ දේශපාලනය ගෙනක තමයි උුසුම් මාත්‍රකගවට පත් වෙලා තියන්නේ. එනිසා මංඟපුට විශේෂයෙන් මේ වීඩියෝව කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දේශපාලන කතිකාව ඇතුළේ. ඔබ ගන්න ස්ථාවරය ගැන ඔබට පැහැදිලිකිරීමක් කරන්න. මොකද මේ දිනවල කතා කරන දේශපාලනය තුල්ළ පවා තාමත් කෙරෙන්නේ සම්ප්‍රදායික කතාාවාහක්. මොකද අපි දන්නවෝ හැමදාම දේශපාලනය ඇතුලේ අපි රැවටෙනවා. දේශපාලන ආර්ථික සමාජ ප්‍රශ්න හැම එකකදීම හැමදාම අපි රැවටෙනෝ. ඒක අද කියල වෙනසත් නෑ. ඒක නිසා මං මේ දේශපාලන කතාව ඇතුලේ ඔබට පෙන්නල දෙනවා. ඔබ එක්ක කෙනෙක් දේශපාලනය කතා කරන්නාවම ඔබ කොහොමද ඒකත් එක්ක සම්බන්ධ වෙන්න කෙනෙක. මොන විදිහද ඔබ අහන ප්‍රශ්න මොනවාද නැත්තන් ඔබ ඒ දේශපාලනය තේරුම් ගන්න කොමදගෙනෙක. එනිසා ඔබ මේ වීඩියෝය මුලින්ම දකිින් නැති මේකේ මාතෘකාවිදිල දාළතයෙන්නේ ටැංකි දේශපාලනය සහ කුප්පි දේශපාලනය කියලා අලුත් මාතෘකාවක්. මේ වචන කොහේවත් න්‍යායික පොත්වල නෑ මේවා න්‍යායික අරිාෂික වචන නෙමයි. ඔබේ පහසුව සඳහා මවිසින් නිර්මාණය කරපු වචන. එතකොට මේ කුප්පි දේශපාලනය කිය කාරණය තුළේ වරහගතුළ දන්න ගුද්දාලා තියන කුප පිදු දේශාලනය න තන් ඩර්ටි පොලටික් කියලා එතුට මේ මොකක්ද ටැංකි දේශානය ගන්න ොකක්ද කපි දේශාලනය කියන්න මොකක්ද කුප්පිදු දේශපාලනය ගන්න මොකක්ද. අපිඒ ගැන කතා කරමු. තැන් මුලින්ම මම කැමතියි ඔබට යම් පහැදි කිරමක් කරන්නද මේ මගේ දේශපාලන කතිකාව ඇතුළේ. තුරු නැගනනිර සහ මදීම කඳුකරට අදාල්ල කාරණ මේකට අදාළවෙෙන් නෑ. මොකද ඒ දේශපාලනය වෙනත් ආකාරගෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ ප්‍රදේශතුන හැර සෙසු ලංකාවේ පළත්වට අදාලොතෑ මංම මේ දේශපාලනය කතා කරන්න. දැන් මේ කාරණයේදී ටැංකි දේශපාලනය කෙලෙක වූහම ඔබ හිතට අන්ඩෝනේ ඒ මමදීපුත් සටහනයේ තියෙනවා ලොකු ටැන්කි තුනක් මේක නි හිතාගරන්න කර ොන්නාව තෙල් ටැංකි ඒ වගේ හිතාගන්නක ටැන්කි තුනක්. ඒ හැම ටැන්කියකම උඩිං සවිවෙන බටේ තමයි ඉංකමිං එක යටටිින් සවිවෙන වට්ගෝයින් එක. ඒගේ අපි ඉන්දරනම් ඉදන ඇතුරටන බටේ සහ ඇ ඉන්දරන නිකුත් කරන බටය මේ ටැන්කි තුනේම තියෙනවා. එතවට මේ පලවෙනි ටැන්කය කුරහම් පාටෙන්මං සලකුණු කරලා තියනො පහොට්ටුව ලාංචනයක් එෙක්ක. ඒකම ඒ ටැන්කිය යට. අසන්නන්නේ තිල්ල යනෙන කෑන් එකක්ක පෙටුල් කෑන් ඒ මටමේ සයිස් කෑන් එකක් තියෙන. ඒක නිල් පාටෙන් සල්කුණ කරලා තියෙනවා අත ලකුණ එම නැත්තැන් ස්සල්ෆී කියන ලකුණක්. කගරහන් පාටකේ තියෙන ශ්‍ර ලංකා පුදයන පෙරමුණ කියනෙ එක පහොට් වුව ලාංචන. එත ොට ඒදක කොහොමදඒක ලොක්ුවෙලා මේ පොඩි වුණේ ඒ අපි කතා කරමු. දෙවිනි ටැන්කිය ඒක තියෙන්නේ කොලපාටන් ඒවගේම ඒකේ සටහංගලා තියනෝ ටෙලිපෝනය, සමගි ජන බලවේග කලි එකහි තියෙනවා. ඒවගේම අතන යටින් තියෙනෝ කෑන් එකක් අර පෙට්‍රල් කෑන් එක වගේ ඒකත් කොළුපාටයි ඒක අලියලකුණ තියෙන UP කියලා තියෙනවා ඒ කැන්න්න එක්ත් ජාතික පක්ෂය. ඒ දෙක කොහොමද වුණේ ඒකත් අපි කතා කරු. ඉළඟට තුන්වෙනි ටැන්කිය, දම්පාටෙන් සලකුණු වෙලා තියෙනවා. එතනත් තියට කෑන් එකක් තියෙනවා. ඒ ධම්පාටෙන් සලකුණ වෙච්ච ටැන්කයේ. යවා මාලිමාවලකුණ හැබ ඒ මාලිමාව මැද තියෙන සීනුවලකුණ. එතකොට ඔබ පහළ බලන්නේ කෑන් එකේ මුකුත් නෑ. එකන කෑනන්නෙ ගෙද විච්ච සීනුවතමයි අර ටැන්කයේ මාලිමාව මැද නියස්්ටය බවට බත් වෙලා තියෙන්නේ. මෙන්න මෙහෙම ටැන්කි තුළක් තියනවා. අපි දැන් ඊළකට බලමු ඊට පහලින් තියෙනෝ. විවිධ වර්ණයෙන් විධ ලේබල් ඇලවිලා සමහරේව එකපිට එක ලේබල් එක උඩේ කෑල විච්චෙත් කු්පි ගනාවත් තියෙනවා. එතකොට මේ ටැන්කි මනවද කුප්පි මනවාද මෙන්න මේ අපි කතා කරමු. තැන් මුලින්මවම් පැහැදිලි කරන්නම් අර කියපු කුරහම්පාට පොහොට්ටුව කියන ටැන්කිය සහ. ඒක යට තියෙන කෑන් එක. ඒක යන්නේ නිල්පාට එස්සල් එෆි කියන කෑන් එක. ඇයි මොකදද මේක සංකේතය. මේ ටැන්කය, ගොලිම්ම මේ එස්සල්ෆී කියෙන නිල්පාට ටැන්කයක් විදිර තමයි තිබුණේ. හැබැයි ඊට පස්සේ පොහොට්ටුව විසින් මේ ආක්‍රමණය කරාට පස්සේ ඒකේ පිරිස ඒ ඇතුළට ඇවිල්ලා ඒකට අකමැති පිරිස තමයි අර අවකොයින් බටං ිහිල්ලා අර කෑන් ඒ කෑන් හකට ප්‍රමාණවත් එතකොට අද එස්සල්ලපී කියන එක කෑන් එකක් බවට පත්වෙලා තියනවා. පොහොට්ටුව ටැන්කයක් හට තියෙන කොට දැගවෙනකොට කතා භහක් තියනො මේ පොහොට්ටුව ගේන ටැන්කනුත් අවට් ගොයින් බටය තුළින් යනවා කියන එක. ඒ අපි වෙනම කතා කරමු. ඊළඟක මේ කොලපාටෙන් තියෙන තැක්්ගිය. ඒකෙ තියෙන ටෙලිෆෝර්න් එක සජභය සමවිජන බලවේගය ඊට යට කෑ එක තියනවා අලි ආ හෙමනැත්තන් එක්සත් ජාතික පක්ෂයෙන්. ඒ කෑන් එකෙත්තුන්නේ මේ ටැන්කියක් විදිරතිපිච එක්සත් ජාතික පක්ෂයෙන්. සමගිජන බලවයට පිරිස ගිය හාම ඉතිරරි වෙච්ච ටිතමයි ක ෑන්න්නගක් බෞවට පත් වෙලා UP බවට අලිය බවට පත් වෙලා ොතන තියෙන්. ඇබැ වර්තමානයේ මේ කතාව හුඟක් වෙනස් වෙනවා නොකද ඒවි පක්ෂ වෙනස්වෙන්නේ මේ පොහොට්ටුව සහ ඉ සෙල්ලි පක්ෂය ගත්තත් සමගිජන වලය වේගේ සහ එක්සත් ජාතික පක්ෂය ගත්තත් ඒ ගොල් අදර ප්‍රතිපත්තිය ගැටුමින් නෙවෙේ. ඒ නිසා දැන් එදා මේ ක්ස ජාතිය පක්ෂය සමඟි ජනබලවේගේ බවට පත් ද්බී ඒ හිටපු අය හිතුවනං කවදා හෝ රනිිලික්‍රම සිංහ මහත්මය තමන්ගේ නායකයා ජනාධිපති වේ කියලා කවදාකත් මේ ටෙලිෆෝර්න් එකක් නිර්මාණය වෙන්න නෑ නමුත් දැන් අද එහෙම වුණා හැබැයි ඒ වගේම ඒ ශ්‍රයිලික්‍රම සිංහ මහත්මය තනි කරලා සමි ජනබලගේ ගොටනග ගත්තට පස්සේ කවුරුවත් හිතුවනැති අනපේක්ෂිටම හොතක ජනනාධපතිවරයා බවට පත්වෙන න්න එතකොට දැන් මේ සමගි ජනපබලවේගේ කියන ටැන්කී එනත්ත මේ ටෙලිෆෝනය කියන ටැකිය ඇතුළ ඉන්න පිරිස විශාල ප්‍රමාණයක් අත් බෞතරයක් ගතින් මේ සජපටැන්කේ හිටියට හිතිං ඉන්නේ අර යට තියෙන කෑ එකේ. ඒ නිසා මේ දෙක වෙනස් වෙන්න තියෙන ඉඩකඩ බොහෝම වැඩි ඉස්සරහට. මෙන්න මේක තමයි මේකට අදාළ කාරණය. එතකොට පොහොට්ටුවට අදාළකාරණය තමයි පොහොට්ටුව කියන ප්‍රධාන ඇන්කෙන් අව්ගොයින් පලෝකෙන් ිහිල්ලා කුප්ි හැදිලා තියන. එතකොටේ කුප්ි විස්තරමං ඉළඟ කතා ඇතිලි කියන්න. ඊලකට අපි ගත්තොත් දම්පාට ලකුණෙන් තියෙන මාලිමාව ටැන්කිය. එහෙම නැත්තං සීනුව මැතිිකරගත්ත මාලිමාව වටට තියෙන ටැන්කිය. මේක ම ඉසල්ලත් කිව්වා කෑණිගක් හෙට ඇතිුණු සීනුව තමයි දැන් ටෑන් එකක් බවට පත්වෙලා තිය. එතකොට ඒ ටැෑන්ක් එකේ තියන ඉන්දන හෝ ජලය මොනො හරි තියෙන මට්ටම අපිතම මේක වෝඩ් බේසි එක කියලා මේ හැමෙකම ඇතුළි තියෙන ජලය හෝ ඉදන්න හෝ තියනක මේ ටැෑන්ක ඇතු තියන අප ෝඩ්බේස් කියෙ හිතමඟෝ එතුේ වෝඩ් එකවත් බෝඩ බේස් එක හරියට මැනගන්න නං අපිට ඊළංඟ ැතිවර්ණයක් කෙනකං ඉන්නඕන්නේ නමුත් ජනමතය ඇතුළේ මේ ටැන්කි තුළ තම ටැන්කිි හැටියට තියෙන්නේ අනික් ඒව තියෙන්නේ කුප්ි හැටියට ඒක නිසා තමයි ම මේයකොට කියන්න ස්සා කරන්නේ දැන් එකක ටැන්කේ සහ එක කුප්පිය ගැන අපි යම් කතාබහකට එන්ඩුවෙනවා. මොකද මේ ලංකාවේ පොළොවේ දේශපාලනයක යන්නේ හරි පුදුම එකක්. අපේ රටේ දේශපාලනය හරි පුදුමයි. දැන් මේ හැදිච්ච කුප්පි විශේෂයෙන් ගත්තහම මෙතන කුප්පි හතක් තියෙනවා. ඒ හතම පහුගිය යහපාලන ආණ්ඩුවේ හෝ රජපක්ෂ ආණ්ඩුවේ හෝ ගෝටාවේ රාජපක්ෂආණ්ඩුවේ හෝ හිටපු ට බල කැබින ඇැමතිවරු ඒගොල් දැන් ඒග එලි ඇල් සම තමන්ගේ නමින් කුප්පියක් හදාගන්න හිපියකට දාාන්න පුළුවන්ටික තම එක ඉන්නේ. හැබැයි ඔබ දන්නවාද මෙවැනි කුප්පි ශවාෂයක් මෙතන තියෙනවා. තැන් ඒ කුප්පිය ඇතුළේ සහර කුප්ිය පිටං අලපපු ලේබලේවට තව ේබල ඇල වෙලා තියනවා. දැ උදාහරණයකට මේ අුතෙම්වාපපු කුප්පිය තමයි ජනරජ පෙරමුණ ගන එක ඒක ලේබල කීපයක්ම තියෙනවා. එක සිහල රුම මේ වෙන ජාතික හෙලුරුම වෙන ඊ පස්සෙහමේමගේඉල්ලා දැන් ජනරජ පෙරමුණ වේ. ඒත් ඒක කුප්පයක්ම තමයි ඒවගේම සමහර කුප්පි එකතු වෙන කුප්පි එකතු වුණට සධාන හදන්න බෑ මොකද සන්ධාන හැදෙන්න්නේ කුප්පි කුපිය අතරය නෙවේ තැකි අතල සධාන හැදෙන්න්නේත් නෑ දේශපාලන සධාන හැදෙන්න්නේ ටැන්කයක් කොට එකතු වෙන කුප්පි වල ප්‍රමාණය අනුව එතකොට ඊළඟ මැතිවරණය ආසන්න නිසා මේ මාත්‍ර ගව ඉතාම ඔබට වැදගත්. ැන් මේ කුප්ිහැටියට එලිය ඇවිල්ලා මේ සීලු දෙනා කතාගරන්නේ තමන් මේ පිහිටවල තියන්නේ විශාල ටැන්කියක් කියන අර්තයෙන්. හැබැයි හැමෝම දන්න මේක කුප්පියක්ක කියන එක. තමනුත් මේක දන්නවා. ඒ දන්න නිසා මැතිවොන්නේ ලංවෙනකොට කුම්ල හෝ ටැන්කියක් එක සම්බන්ධ වෙනවාමයි. එතකොට ඒ සම්බන්ධ වෙන ටැන්කිය මොකක්ද කියන එක මත තමයි ජනතාවට තිීන්දුවක් ගන්න වෙන්නේ. අපි හිතනවා දැන් මේ ආසන්නතම රජ පරාජවෙදී ආණ්ඩුව පරාජය වෙද්දී එහමනැත්තං ආණ්ඩුවේ ජනාධිපතිවරයා නික්වයද්දී නව ජනාධිපතිවරයෙක් පත්වෙද්දී. ඒ හිටපු ආණ්ඩුවේ කැබිනටටැමතුවරු හිටපු අය ඒ ආණ්ඩුවෙන් එලියට බැහැල්ලා ශුද්ධවන්තවෙන්න උත්සාහකරාට මේක හරියන්නේ නෑ. මොකද ඒ නිකං සරල වැඩී අපිටත් කරදුුණ අප හදාගන්නවාග එක සරල වැඩී. ද පාර්ලිමේන්තු කතා බහහි අපි බැල්ු හම අපිට පේනෝ කොයි තරම් බරපතල විනාශයක් සංකේත්මකව මහබැංක අධිපතිවරයා පවා පෙන්නනෝ. අපිතමු දාහරණයට අර නය චර්් එක. සහනණය කොහොමද වාාණිජනය වුණේ. සීයට දසමගාන පොලියට ගත්ත නය කොහොමද සියයට අටනේ වගේ වාණිජනය වුණේ. එතකොට මේ කාලේ මේ ඇයි හිටියේ නැද්ද. මේ එ කිසිම පනතකට අත ඉස්වය නැතිගෙනෙද්දවෙ ඉන්න. මේ සියලූ දෙෙනනා ඒ එන හැම අනපනත්වලටම අතු උත්සපු අය. එහමනං එලියට බැහැලා දැන් මේ මොකක්ද කියන්නේ. ඇත්තටම මේ එලියට බැස්සේ වෙන මුකුත් ඒේතුවන් නිසානෙමයි අර නැව ගිලෙන බව දැනගත්ත හම කට්ටිය එලීට පහිනවා. අන්න ඒ අර්ථයෙන් පැනල බේරිලා හැබැයි එහෙම එලියට බැස්සට ඊළඟ නැවට නගින් ඩෝනි. ඒ එක නිසා මේ ඊළඟෙක්න ජනාතිපත්තිවරණයේදී තමන්ගේ. අලුත් සංකල්ප, මොනවිදියට හැඩගන්නලා කිව්වත් මේ අය මේ රඩ කඩා වැටීමේ වගේ උත්තර කරූ කියෙන් එක බැහැර කරන්න කොහොමටවත් බෑ. එනිසා තැන් මම කිෙවනි සන්ධාන හැදෙන්නේ කුප්පි කීපයක් තැංකයක් එක එකතුනාම. හැබැයි තැන්කි ටැන්කිි කවදවත් එකතු වෙන්නේ නෑ. ඒවගේම කුප්පි කුප්ප එකතුලා වැඩක් නෑ දැන් බලන්න උදාහරණයකට දැක්කා ජාතික නිදහස් පෙරමුණ පිවිතුරු හෙලවරුමය, ඊළඟට වමේ පක්ෂ කීපයක් මේව එකතු වෙලා හැදුව උත්තර ලංකා සභාගේ කියල එක. හැබැයි ඒ හැදුවට ඒ මොකද ටැන්කිය අද නෑ ඒක අඩුගානය බෝතලයක් අත් දෙෙමයි ඒක ලොකු කුපියන් පොඩිකුප්ියයක් ලොකු කුපියයක් වුණා. පොඩිගුපිය කුප්පි කීපයක කුපි දහයක විතර තිබච්චියේව එක තව ලොකුකුපියයකට දැම ඒ එක ික් කුපයක්ම තමයි ඒක නිසා මේකදී මේ අය මොනවා කිව්වත් අවසානයේ ආපහු ගිහිල්ලා. ටැංකයක් එක සම්බන්ධ නොවී කවදාක්කත් ජනතවිසරාට ඇවිල්ලා තනියෙන් පෙනී හිටින්නේ නෑ. ඒත් තනියෙන් පෙනීෙන් නොහිටිනතා කල් ඒ අයගන්න විශ්වාස කරන්න බෑ. හැබයි අපිට මෙහම දෙයක් කියන්න පුුවන්. දැන් ටැංක අතරේ සඳාන හැදෙන් නැති නිසා. කුප්පය අතරෙත් සඳාන හැදෙන් නැති නිසා. කුප්පෙග හිල්ල ටැංකියක් එකතුනුත් තරක් මේක හැදර නිසා අපිට ඊට පස්ස කිරාමැන බලන්න වෙන්න අපහු ටැංකි ගැන. ඒ ටැංගියයද මේ ටැන්කියයද අ ටැංගියද හොඳ කියලා කොට දැන්ක් තියෙන පශේ තමයි. අපි ඒ කතා මොහොතකට නවත්තල අර දම්පාට ටැන්කේ දිහා බැලුවොත්. ඒ දම්පාට ටැන්කය මංකිවවා මේක සීනුව කියන කෑන් එක තමයි ඔය මාලිමාව කියන ටෑන්ක එකට හැදිලදන්නේ. හැබැයි තාම අපිට කියන්න බෑ මේ මාලින්මාව කියන ටෑන්ක එක තුළේ ධාර්ිතාවය කොච්චල දෙගල තාම පිට කියන්න බෑ ඒක කියන්නවා අපිට ඒ අවථාවෙනා ගින්න ඕනි. මෙට ලොකුට පේන්නේ යහිෙන. මේක ලොකුවට පේන්නේ, එටම දැන් ඒ අය ගත්තත් මේ ජනතා විමුක්ති පෙරමුණ කියන්න කැන ජාතික ජනබලවේගේ ්‍යෂ්ටියය වන්න ජනතාව මික්තු පෙරමුණ කියන පක්ෂය නියෝජනය කරන ටැන්කී නිසා මම විශේෂයෙන් කියනවා. ඒ හැත් අවුරුදු පනස් සතරක් දේශපාලනය කරලා තියනෙනවා දැන් මේ විදියට ගත්තාම මේ ගොලට කවදාවත් දැක්මක් තිබුණට බලයගන්න වැඩපිළිලත් තිබ්බි නෑ. විශේෂයෙන් පලවෙනිි බාගේ වැඩපිළියල තිබුණන සන්නදධත්‍රමයකට බලයගන්ද. දෙවතාවක් කසාර්ථක වුණනා එහෙම වෙලා සම්පූර්ණය මේක නැතු වෙලා ගිහිල්ලා අුතෙන් පතුරු ජනතයන්තු පිරමණත්මයි දැන්තිී. එකකතමයි මේ ජාතික ජනබලවේගේ බවට පත්තින්. ඇැබයි එදා මේ ජනතායුක්ති පෙරමුණම ඒගොල්ලන්ගේ පක්ෂ වැඩ පිඩිවෙල් ඇතුවරේ අභියෝගයක් කෙල්ලුනාම එකට මූුණ දුන්නේ එවැනීම පලල් බලවේගයක් හදලා ඒකතමයි දේශප්‍රේමී ජනතාව්‍යාපාරය කළකගන්න ඒකන් කරේ රට ඉතාම අහිතකර තන්තු තමයි ගත්තේ අහිතර ක්‍රිය මාර්ගොල්ට තමයිගේ. ඒවතම ඇද දිරවගන්න බැඩ වෙලා තියෙන්නේ අද මේ ජතික ජනබලවේගේ හැි රහටෙදී. ඒ අීතයට උත්තර දෙන්නේ ගොල්ලට බෑ. හැබැයි ඊළඟට දැන් මේ මටේ අලුත්නායකයා එය හදනවා මේක ජාතික ජනබලවේග කියලා. ඉතාම ප්‍රජාතන්ත්‍රක වෝහයක් මේ බලවේගයක්, පලල් බලවේගයා. හැබයි ඉදැන් ගැටලෝතියෙන්නේ ජාතික ජනබලවේග කියලා කිව්වට, අපිට තාම පේන්නේ නැහැ අ ජනතායක්තු පරිමණේ නොවන. එලියයේ සිවිල් ක්‍රියාකාරිකයෝම් මේක ඉන්නවාය කියලා. අපි නැන් මතු විඩින් පේන්න තියනවා හරිනි හමඳ සූතිේ ඒ අරුණුහම අපි හෙම ලොකෝට පේෙන්නෑ. පේෙන් නැත වුණට අපිට පේනු රැසිියුම් ල විශාල ජනතාවක් කින්න. ඒක නිසා මිනිස්සු තෙන්ටේනවා. එහෙම නම් ඇයි මේ මේ බලවගේ හැදුුණ මෙචර බලයග හැදුන ොද බිමේ කරු මොනවාද. ඇත්තට මේ කරුණු හැදුුණේ ඒගොල්ලන්ගේ ඒ තියෙන උපාඋපක්‍රම නිසා නෙමෙයි ලංකා විතිහාශ පලවිිනිවතාවට හරියට අවුදුුදු තුනක් ඇතුළේ. අර පරණ ටැන්ක දෙකම වැටුණ. ඒඇන දෙදස් දහන මේ යහපාලන අ්ඩුව වැටනා දෙදස් විසි දෙකේ රාජපක්ෂ ආන්ඩුව වැටුුණ. ඒ අවු තුොනක් ඇතුළේ දෙක බිව වැටනුකොට මනිස්සුන්ට යන්න තියන්නේ ඉතිරි තව ටැන්ගයක්ක්වාගෙන ටැන්ගයක් හැටි දෙදබුණන මේක ඒක නිසාතම අද එතන ඉන්නමනිස්. ඒ තුලතමි ලන්න න ගොල්ල යන්න කොහටුද කියලා ඔන්න ඔකතම ඒකට දාළ කතාව. එතකොට ඒ ලඟට ඇයි මේ කුපිවොට එකතු වෙන්න බැරිී. දැ එතයි ඒකත වැඩගත්ම රස්න ඒ ටැන්කය ගැන අපිට හරි මතයක් නැත්තං අර කියන ප්‍රධාන ටැන්කි දෙක ගැන දැනටමත් අසාර්ථ කයිනම් මේ එලියට බැපු කුප්ි ගැන මොක කියන්නේ. මේගුලන්නට තියන ප්‍රාන පශ්‍යතම අු ගාන මේ එක කුප්ි එකකටොත් එක න්න බැයි. එකතුන්න බැරි බව පහොගේද පෙන්නුම් කරන්න හෙලිකොප්ටරය හදල්ලා කීදෙ එකකෙන් බැහල ගියාද. ඒ සඳාන හැමයකම්ම කැඩුුණා. එතකොට ඊට පස්සේ මේ පළත්පාල මැතිවනි ්‍රදීපු නාමයෝජනා කෑන්සල්ලු නාය වෙනවා කියෙන එකත් එක්ක එක නායකෙක් කිවවා දෙවියන් වහන්සේම ඔබේරගත්තා මේ අපි දන්නති කෙලිකොප්‍රේකට නැගල කියලා. ඒ තරමට මේ ඇතරේ හෙම එකකතාව යන්නේ. ඇයි එකකතාවේ නැත්ති. දැන් මේ නායකෝ හැමෝටම තියෙනවා. නාකත්තය පිළිබඳ මේ නියාවක්. ලීඩශිප්ේ නිියයකත් තියෙනවා. ඒක එකනිකම් මාක්වාදය හරි දනවාදේද සමාජවායද අරවාදය මේවාදේ නෙමෙයි. මේකට කියනෙ මම් පොරවාදය කියලා. එකන්නේ මම මට තමයි පුළුවන්. මම නාකෑ වෙන්න ඕනේ මගේ පිපසෙන් අනි තැෑන්් ෝන. තුොට හැෝම මෙහෙම තල තමයි. මේ එක 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 එකෙන නමින් තනි තනි පක්ෂහදාරන එක තුළ සඳානහදාගන්නේ. හැම කෙනාටම? ැනියින් පක් ඕන එක නාකැන්න ඕන ඒට පස්සේ දෙන්නට එකතුවෙන්න පුළුවන් හැබැයි ඒ කුප්පිය ඒහාට යන්න බෑ ස්තරමකටුව ත්‍රීවිල් පක්ෂ කියලා දැම් මේ කුප්ිය අතරේ වැඩිපුරමතියෙන් අය වම මේ පරණ පක්ෂ ලංකා සමස සමාජ කොමියනිස් මාජනෙක්සත් පෙරුණ නවසන සමාජ ඒ වගේවා. එත ඩේ ඒවා ගැන ද අපි කතා කරේවත් නෑ. ඒ කතා කරන්න තර දේකුත් නෑ. එහෙමනං අලුතෙන් කතා කරන්න තියන මේ කුප්පි ගන්න. එතකොට එහමනං ඇයි මේ කුප්ි ගැන අපි මේ තන කතා කරන්න. වෙන හේතුවන් නිසා නෙමේ. දැ මෙති නිදල දසක දෙකතුරට පසට ගියොත්. එතන ඉදල්ලා හම මේ කුපිවල ලක කාර්යවාාරයක් වෙනවා. මොකද මේ ටැන්කි වලට දිනන්න උදව්ගරන්නේ කුප්පි. මොකද මේ කුප්පිවල ඉන්නේ දක්ෂ එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න. අර කියන කෙන. එයාගේ කතාවක් ගත්තුත් ඉතාම මිනිස්සුන්ට අගර්ශනීයයි. ඒ ඇත්තටම දක්ෂයි. ඒ කතාවත් එක් ඒ අයට පුළුවන් ජනතාවගේ අතේ පැළගරල මල් පිපිලා ගේඩ හැදිල්ලා පල බදදින හැටි පෙන්නුම් කරන්න පුුව. ඒට මිනිසු රහවටනවා ්‍රැවටුන හම ඒකත් එක්ක චන්දය දෙනවා. ඒ විදියට තමයි මේ අර මහ ටැංකි පෝෂණය වුණ. එතකොට මේ කුම්පි දැන්වෙනකොට අනාතෙල්ලා හිටියට චන්දයක් ළංවෙනකොට අනිවාරයෙන් ටැක්කියක් හෝගෙනයනවා ඒක මොන ටැංකි හරමන්නන්නේ. දැනට අපිට පේන්න තියෙන්නේ අ ප්‍රධාන ධාරාවේ ටැංකි දෙකට තමයි මේ හැමෝමුවගේ ලංවෙලා බලන්න. මකදර දම්පාරටැන්කිට තාම ඇක්සස් නෑවගේ පේනු. අපි දන්න ඒ ලංවෙනකොට ොහොම්බවෙේදකිනක. තුට මේ ටැන්කි දෙගලළඟගට ගිහිල්ලා බලය වැඩි ටැංකිය ඇතුළේ මේක ීන්දු වෙන්නන්නේ ඉඩහරන. නමුත් අපිදන්නවා මේ දෙකේම ඉතිහාසය හොඳටම දන්නවා ඒගැන කිසිම ගැටලුවක් නෑ. හෙමනං අපි තීන්දු තීරණ ගන්නකොට මොකද ගන්න ඕන තිීන්දුුව. අපිට තියෙන්න්න ඕන සහතිකයක් මේ ඇත්තටම ටැන්කි ගැන අපිට විශ්වාසයක් නෑ. එහෙමනං කුප්පිවලින් තියෙන්නේ තමන්ගේ හිර්ධසාක්ෂයට කතා කරන කණ්ඩායමක් නං. ඒයා ඉස්සරලාම ඒයාගේ පැත්තෙන් අර කියන පාපෝචාරණය කරන්ඩුවනි. ඒ පාපෝචචාරණයක් හවුරුවත් කරන්නේ නෑ මොකද පාපෝචාණය නොකරතා දුගට ගොලගේ දේශපාලයක්ට විශවාස නෑ. ඒ පාපෝචාරණය කරායි කියලා සියයට සයක් වළග වෙන්නෙත් නෑ. එකො කොච්චන දක්ෂ වුණත් තුගත් වනත් බද්ධිමත්තුනත් මේ වැඩේ මෙහමහරියන් නෑ. දැන් මං හොඳ මුදහරණයක් කියන්නං මේ කුප්පි දෙකට එකතුවෙන්න බැරි ඇයි කියෙනක. අර ප්‍රමදාශ ජනාතිපතිවරයාට එරහිවගෙනපු දෝෂාභියෝගය පරාජය වුණ. පරාජය වනාට පස්සේ ඒක නායකත්තුව දීපු ලිතඇතුලත් මුදදිලි ගාමිසාන්නය ඇතුලු කණඩායමක්ම පර්ලිමින්තුවයි නෙරපු. එ නිෙරපුේ අදවගේ නෙමේ එතකට අර ව්‍යවස්ථාව තියනවා පක්ෂයේ ලකම්වරයා පක්ෂේමයා අන්කරොත් ඒයා පාර්ිමින්තු මන්ත්‍රී දුර හිමේනවා කියල අන්නන්නේ නීතියට එතමයි අහිමි වුණේ. එ දැන් ඔයි නීතිය දිගටම තිබලා රෝහිත පූගල්ලගම් මන්ත්‍රීවරයා ක්ත් ජාතිපක්ෂයෙන් ක්සත් ජනතා නිඉද සධානයට වහම්ම ඒකට විරුද්ධෝ නඩු ගෙහාම සරතත්්‍යයෙන් සිල්ලලා තිීන්දුවත් දුන්නා ඒ ලළංගුනෑ කියල ඒක නිසා එතන ඉඳලා මේ බෝගල් ගම නඩු තිීන්දුව ඉඳලා පක්ෂ මාරු කරට අසනයහින් වෙන්න. ඉතින් එදා එදා අරගොල්ල එලියට ගිහිල්ලා ලලිත් ගාමිණීක කණඩායම කෙලා වෙන්නම කණ්ඩෑමක් හැදුව. ඒකතමයි රාලිය පක්ෂ බවට පස්සේ පත් වුණි ඒ පක්ෂේ හදනක ඒගල්ලන්ටකේ ලිත් ගාමිනි කණ්ඩෑම කියලා පත්තරේ මේ වාර්තාක රද්දි ප්‍රශ්නයක්කාව මේක ලිත් ගාමිී ක්ඩායම ගම්නී ලි කණ්ඩෑයමති කියලා මොද ගාමිනී සේය හැත්තයි දේශපානටාවේ ලිත්තාව හැත්ත හතේ. ඉති ඒ වගේ තමයි මොක ස්ර වමය ව්‍යපාරය ඇතුළේ ප්‍රශ්නයක්ත්තිපුුණා සංවාධය. කම්කරු ගොවිද ගොවිකම්රුද. අපි කතාගන්නකට කියන ගොවිකම්කර කියලන්නේ. හැබැයි සමහරුතාරනඒ එක කම්කරු ගබි ෙන්ඩුවන කිය. කියැ ල්ලතුව රිද ස්කිරි මල්ලතුද ඒගේ ගක් තැන්ගලයේ අපිට එක දැනෙනෑ. ඒ අයටට ප්‍රශ්නයක්තියනවා. ඉසල්ල වෙන්නවොන ොකද කියලා. ඒ තරමට මේ නායකත් අර්බු දෙයක් රටේ තියනවා. හැම පක්ෂයකටම හම සංවිධාය මේක තියන. ඒක නිසාම කුපි දේශාලන ඇතුළිත් මේ තියන. ඒක තමයි මංකව මේ කුප්පිදු දශපාලනය කියලා. එතකොට ඒ කතාව ඇතුලේ අපිට තේරනෝ මේ කවරුවත් පෙනි හිටින්නේ ජනතාවන් වේ නෙමේ කියලා. එහම ජනතාවුව පි හිටනවානම්. ඒ මේල්ලියට බැහපු කණ්ඩාමට එකතු වෙන්න බැරි. එහෙම නම් ඒ අභියෝග දෙට මේ එන කන්ඩයමට මේ අය දක්ෂණම් යයි බුද්ධිමත්නං ඒය අවන් කරනම් අධදැකීම් තිය නොනං ඇ ඒ අයට කන්ඩායම කැටට ටැන්කයක් බවට පත් වෙන්න බැරි. මේ කිසිදු කුප්පියකට තැන්කයක් බවට පත්වෙන්න බැරි ඇයි තැන්කයක් බවට පත් නොෙනකං පවතින ටැකිවල්ට එකතු වෙන කනම් ටැන්කේ ඇතුළට යන්න අනන් ්‍යතාවටයාගෙන තැකේ වට එල්ලෙන. මඉදල එක තැනක ඩක්ගාල කිල ෙනවා. එදා ඉඳල අදුව වනකක් ගුණන මේකයි. ඒක නිසා මංඟපට කියනවා ලෙමෙන ජනාතිපතිවරණය දක්වා මේ ගතවෙන්න දේශපාල කතිකාව ඇතුලේ මෙන්න මේ ගැන අවදියෙන් ඉන්න. මේ ගැෙන අදියෙන් හිටියොත් ඔබ නැතරවටන අලක්ක ගන්න පුළුවන්. ඒක ටැන්ි තුනටමා දාලායි. ඒක හොට්ටුවට හෙමනැත්තනන් සජබයහෝ ක් ජාතප පක්ෂයටටද එහම නත්තන් ජාති නබලවීමට තුනටමමා දාාලයි. මොකද. එකම ජාතික ජන බලමියගට තියෙන එකම සුදුසුගම තමයි ගොල මතෙක් බලයහිටිය නැතියක. හැබයි හැමෝමේයට ඇගිල්ල දික් කරනු. ඕගොල්ලු බලයහිටියේ නැවනාට අපි සෑහමකට පත් එන්න වැඩ පිල්ක් ඕගොළු දෙන්නෑ කියලා. ඒයා කියන අපේ වැඩිරල්ල අපි දීල තින්න ඔගුල්ල එක කියවන්න නතිකට අපිමලවා කරන්නෙ හැබ ඒ උත්තරයක් නෙ. පක්ෂයකට පුළොන් වෙන්නඕනේ බලයගන්න වැඩිපිළියලත් තිීන්. අනිත් මොනොතුමනත්තදන්න මේගොල මෙචර කාලයක්තිස්සේ බලයගන්න විදිේ දැනන් හිටිය නෑ හැමදාම මැතිවරණයක්තියේලා ඒ මැතිවරණය ගන්න විශවාසයද කියලා ඒක පරාජය වනාම කියනවා දැන් ජනතාව වෙනස් කරන්නරුවනි කියලා. ඉතින් මේකනං උත්තරේ ඒගොල්න්ගෙනත් අපිට ඉටරාධයක් බලාපොරොත්තු වන්න බැ ඒකනිසා ම කියනවා. ඔබ ඉස්සටලාම පලවනිම දේටමයි ඔබ සබුද්ධිකව මේ දිහා බලන්න සබෞද්ධිකව බැලුවේ නැත්තං ඒ ඇතිකාවට සම්බන්ධනේ නැත්තං මේ අඇත් එක්ක දේශපාලනය කරන එක තේරුමක් නෑ. ඒක නිසා ඔබ මේ එකක් ටැකකටත් බහින් නැතුව ස්වාදීන පුරවසියාගේ කාර්යභාරය කරන්න. ඒ පුරවෙසියාගේ කාර්භාරය ඉතාම ශක්තිමත්ය කියලා පේ නවනං අරයට නැවත ඔබව රවටන්න බෑ. ඒක නිසා මෙන්න මේ කාරණීතය මට විශේෂයකය අන තිබබේ. තවදුරටත් මමාර ලින් කතා කරපු මාත්‍රකාව සම්බන්ධෙන් මට විධ ප්‍රතිචාරය ලැබුණා ඒ ප්‍රතිචාරවල සමහරයක තේරුම් අරගෙන තිබුුණා සමහරය මේක තේරුන් අරන තිබු නෑ ඒකට හොඳමුධහරණය තමයි. ඒ ඒකෙන් ඔප්පුනා මම ඉතාම ස්වාධීනව ඒක කරා කියීන. මොකද පිරිසක්කිව මම රජපක්ෂ රු ආරක්ෂ කරගන්න දැඟලුව කියලා. පිරිසක්කිව මාලිමාවට කඩේග කියිය ගියා කියලා. ාව පිරිසක්කව ඔබ මේ රනිල්ට මේ රනිල් ්‍රිස්ක ගන්නගේ වලක්වන රනිල්තියා ගන්න ඕන වෙලා කියලා මේ වගේ තුංාආකාරයම මට අාව ඒතැ මටව ගන්නේේ එකනෙ ම ැදහිටියගෙන ඒෙන් තේරෙනවා. මේ විග්‍රහයක රන්නෙත් මම සම්පූර්ණයම මැඩයදගන්න. මේකි දෙමන් කිසිම දේශපාලන න්‍යායික පාරිභාෂික පද මුගුත් පාච්චි කරේෑ. එදිනෙදා සමාජයේ ඔබ දන්න කියන්න සාමන්්‍ය විවාහරීතියන්න වචනටිකක් කරගන්න මේ කියන දේශපාන මාත්‍රකා විද්‍යහ කර පමයි.